දැනට කොවිඩ් 19 අපේ අපේ සංගමයේ මතය අපි කොවිඩ් 19 මේ වෙද්දි රට තුල පාලනය වෙලා නැහැ කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ පාලනය වෙලා නැහැ වගේම කොවිඩ් 19 දැනට තියෙන තැන අපි ඉන්නේ කොතනද කියලා අපිට අවබෝධයක් ගන්න පුළුවන් විදිහේ දත්ත විශ්ලේෂණයක් මේ රට තුල වෙන්නේ නැහැ කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ විශේෂයෙන්ම අපි දැන් පහුගිය දිනවල අපි දැක්කා ආසන්න පසුගිය සතියේ විතර රෝගීන් 1000 ආසන්නයට ආසාදිතව යනවා අනිත් පැත්තෙන් අපි දැක්කා අන්ත ආසන්නම දින ටිකේ 500 ආසන්නේ රෝගීන් විචලනය වෙනවා එතකොට අපි රටේ මහ ජනතාව සහ රටේ තීරණ ගන්න තීරක බලවේග මේ ආසාදිතයින් සංඛ්‍යාව මත පදනම් වෙලා තමයි තීරණ ගන්න එතකොට අපි ප්‍රධාන කාරණා දෙකක් මත මේ ආසාදිතයින් සංඛ්‍යාව තීරණය වෙනවා පළවෙනි එක තමයි අපි කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව මත දැන් පසුගිය ආසන්නම දින තුනේ අපි දැන් මේ ඉන්න ගම්පහ දිස්ත්‍රික්කය ගත්තාම අපේ ගම්පහ පරිපාලන මහජන සෞඛ්‍ය පරිශ්‍රයතුමා ඉන්නවා එතුමා කියාවේ අපි PCR පරීක්ෂණ ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍යාධිකාරී කාර්යාලවල తాවකාලිකව නැවතිලා තිබුණේ හේතුව අපි මහජන සෞඛ්‍ය පරිශ්‍රයවරු එන්නත් කරන වැඩසටහනේ යෙදিলা තිබුණු නිසා නමුත් අපි දැක්කා ගම්පහ දිස්ත්‍රික්කයේ 100 ආසන්නේ රෝගීන් වාර්තා වෙනවා ජාතික දත්තවල ඒ වාර්තා වෙන්නේ රෝහල් වලට ගිහිල්ලා රෝහල් වල යම් යම් ක්‍රියාවලියන් සඳහා ගියපු අයවලුන් සඳහා කරපු PCR පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් වලින් පොසිටිව් වෙච්ච කොටස් ඒ නිසා පළවෙනි එක අපි කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව මත මේක තීරණය වෙනවා දෙවැනි එක අපි PCR පරීක්ෂණ කිරීම සඳහා ඉලක්ක කරගන්න කණ්ඩායම මත අපි මේක තීරණය වෙනවා ඒ නිසා මේ 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 සාධක දෙකම හරියට අපි තෝරගත්තේ නැත්නම් සහ වැඩි සංඛ්‍යාවක් අපි කරේ නැත්නම් අපිට වාර්තා වෙන ආසාදිතව සංඛ්‍යාවෙන් අපිට තීරණ ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා අනිත් එක අපි හැමෝම දන්නවා රටේ මේ වෙද්දි මේ ආසාදිතව පසුගිය පැය 24 වාර්තා වෙන ආසාදිතව කියලා කිව්වට ඇත්තටම පහුගිය පැය 24 PCR පරීක්ෂණ වලින් තහවුරු වෙන රෝගී මේ PCR සාම්පලය ආසන්න වශයෙන් දින 3 ඉඳලා 10 වෙනකම් පිටිපස්සේ දවස්වල ගණිපුවා. ඒ කියන්නේ අපි දින ගණනාවක් පහුවෙච්ච දත්ත මත තමයි ඉන්නේ. හැබැයි අපිට මේ මේ ව්‍යසනේ රිදි රේඛාවක් තියෙනවා. විශේෂයෙන් අපි දන්නවා අපි පළමුවෙන්ම කියන්න ඕන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විදිහට අපි පහුගිය දිනවල නිරන්තරයෙන් අපි සංවාදයේ දෙනවා ලංකාවේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඒ sannivedana ජාලය හොඳට තියෙනවා. අපි නිරන්තරයෙන් සාකච්ඡා වෙච්ච කාරණයක් තමයි දැන් මේ රට අපි මොනව කිව්වත් අපි මෙතන ඉඳගෙන අපි මොනව කතා කරත් අපිට ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන අපි හොඳ ශක්තිමත් රටක් කියලා ඇත්තටම අපි ඉන්න තැන ව්‍යාපාරික විදිහට මට වැඩිය හොඳට ඔබතුමාලට හොඳ අදහසක් තියෙන අපි 1950 හිටිය කොහෙද 2021 අපි ඉන්නේ කොහෙද කියලා නිකන් සරල අදහසක් ගත්තොත් මම දැක්කා ජනමාධ්‍යවල තියෙනවා 2020 අපේ වියදම රටේ බිලියන 1350කට ආසන්න ගාණක් තිබුණේ ඒකෙන් බිලියන 600කට ආසන්න ප්‍රමාණයක් මුදල් මුද්‍රණය කරලා තියෙනවා කියලා මම දැක්කා ජනමාධ්‍යවල පළ වෙලා තියෙනවා. එතකොට රටේ මිනිස්සුන්ට තියෙන මේක මේ දේශපාලන පවතින දේශපාලන පක්ෂය හෝ කලින් හිටපු දේශපාලන පක්ෂය හෝ ඒ ලඝු කරන කාරණයක් නෙමෙයි 1948 ඉඳලා අපි ඡන්ද දීලා පත් කරගත්ත දේශපාලඥයෝ අපි ගියපු තැන අනුව අපි රට ඉන්නේ ඉතාමත්ම අසීරු සාමාන්‍ය මිනිසුන්ට ජීවත් වෙන්න බැරි උද්දමනයේ ඉතාම ඉහළ වෙළඳපළට ගිහිල්ලා බලන්න උද්දමනය කොච්චරද කියලා තක්කාලි 250ක් රුපියල් 100යි. පොහිල 250ක් රුපියල් 100යි. හාල් 120න් යට සම්බ යන්නේම නැහැ. එතකොට මම කියන්නේ මේක දේශපාලන කාරණයක් නෙමෙයි මිනිස්සු යට ඉන්න සාමාන්‍ය මිනිසුන්ට ඉතාම ජීවත් වෙන්න අමාරු අඩියක ඉන් තියෙන රටක්. එතකොට මේ රටේ ඔබතුමාලා සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යසායකයෝ තමයි සාමාන්‍යයෙන් ගත්තහම දළ දේශීය නිෂ්පාදයෙන් 142ක් විතර එකතු කරන්නේ. අපි දැන් මේ කොවිඩ් හින්දා හරි මොනවා හරි කාරණයක් හින්දා අපි පැරලයිස් කරලා තියෙන්නේ. අපි අකර්මණ්‍ය කරලා තියෙන්නේ මේ දළ දේශීය නිෂ්පාදයෙන් 150කට ආසන්න ගාණක් සපේන කොටසක්. ඒ හින්දා අපි සෞඛ්‍ය සේවකයෝ විදිහට සෞඛ්‍ය රකින්න පැත්තේ ඉඳගෙන මේක බැලුවා. අනිත් පැත්තෙන් අපි සෞඛ්‍ය රැකලා ඉදී
මිනිසුන්ට ජීවත් වෙන්න බැරි විදිහේ ආර්ථිකය කඩන් වැටුණු සම්පූර්ණ කඩන් වැටුණු රටක් වුණොත් අපිට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙයි. ඒ නිසා අපි දැන් අපි නම් ඕකට මහජන සෞඛ්‍ය පරිශවරු කියන්නේ නිව් නෝමලිටි කියලා නෙමෙයි මිනිස්සු හිතන් ඉන්නේ නව් නෝමලිටි කියලා. ඒ කියන්නේ මිනිස්සු හිතන් ඉන්නේ කොවිඩ් 19 ඉවරයි දැන් අපිට ඕන විදිහට ඉන්න පුළුවන් කියලා තමයි මිනිස්සු සාමාන්‍ය මිනිස්සු හැසිරෙන්නේ. Breaking Dr. Okay.